පසුගිය මහමැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මනාප 115කට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි ආදේශ අක්‍රස්ස ප්‍රමුඛ මාතර දිශාවේ ගෞරවනීය මිනිසුන් මා වෙත පාර්ලිමේන්තුව තෝරාපත් කර ගන්නා ලදී. මේ අවස්ථාවේදී ජනතා මා තෝරාපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තැබුවේද අප රට තුළ විශාල පරිවර්තනයක් සිදු කරමින් නීතිය ආරක්ෂා කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ජාතියේ දූදරුවන්ගේ අනාගතය පැහැපත් කරන තැයි විශ්වාසය තබමිනි. නමුත් අප නායකයන් විසින් එම බලාපොරොත්තු මුළුමතින්ම විනාශ කරන ලදී. 69,00,000 ජනවරම සම්පූර්ණම විනාශ කරන ලදී. එහෙත් 2022 ජූලි මාසේ 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේදී සිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අප පූජනීය ලෙස විශ්වාසය තැබූ බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිව ඔප්පු කොට තිබේ. රටේ ආර්ථිකය මුළුමනින්ම පිරිහී ඇති මේ මොහොතේ රට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහාද එතුමා තුළ විශිෂ්ට දැක්මක් ඇති බව පැහැදිලිව ඔප්පු කොට තිබේ. එම නිසා මාතර දිස්ත්‍රික්කයේ ජනතාවටද රට පුරා සිට 69,00,000 ජනවරටමද දායක වූ ජනතාව ගෞරවයෙන් වශයෙන් මම අද දිනේ දේශපාලනයේ තීන්දුවක් ගන්නෙමි. රටේ අනාගතය වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් මා නියෝජනය කරන ව්‍යවසායකයන් වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයා සහාය පළ කිරීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි. රාජ්‍ය විනාශ කරගෙන යන වත්මත් පාලනය කොන්දේසි විරහිත පරාජය කළ යුතුයි. එම නිසා මේ තීරණාත්මක අවස්ථාවේ මාගේ විශ්වාසය ලැබූ අක්‍රස්ස ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට මාගේ හෘදයාංගම කෘතවේදීත්වය ප්‍රකාශ කරමි. ඔවුන්ගේ විශ්වාසය සදා සුරකින් මගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන් මේ මොහොතේ පටන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව රටේ අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වය දරන සමග ජන සන්ධානයට එකතුව එතුමා මේ රටේ 9 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන්නෙමි. මේ අරමුණු සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ වෙත ගමන් කිරීම සඳහා ඔබතුමාගේ කාරුණික අවසරය පතමි. මෙතෙක් මට සහයෝගය ලබා දුන් ගරු අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යවරුන්, ආණ්ඩු පක්ෂයේ සහෝදර මන්ත්‍රීවරුන්ට, ඔබතුමාට, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට, මාතර ආදරණීය ජනතාවට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මානෙන්නේ බොහොම ස්තුතියි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.